අයිබෝවන්, ඔබ සැමට වාසනාවන්ත දවසක් වේවා. 2019 ජූනි මාසේ දෙවනිදා බුධ ග්‍රහයා තමන්ගේ ස්වක්ෂේෂ රාශියක් වන මිතුන රාශියට පිවිසෙනවා. මෙ මිතුන රාශියට පිවිසලා දවස් 18ක කාල සීමාවක් තමන්ගේ බලය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මෙම ග්‍රහමාරුව බුද්ධිමත් ඔබට බොහෝම වැදගත් එකක්. ඊළඟ කාරණාව තමයි අපි මදක් විමසල බලමු, කුම්භලග්න ලංකා කේන්ද්‍ර සටහනේ කොහොමද මෙම කාල සීමාව තුළ ග්‍රහ පිහිටීම කියන එක. විශේෂයෙන්ම 2019 ජුනි මාසේ දෙවනිදා මෙම ග්‍රහමාරුවෙන් පස්සේ සිකුරු තුන්වැන්නේත්, රවි සඳු හතරවැන්නේත්, බුධ රාහු කුජ පස්වැන්නේත්, ගුරු දහවැන්නේත්, 11වැන්නේ කේතු ශනි ග්‍රහය ඉන්නවා. ඉතින් ඔතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන බුධගේ මෙම ග්‍රහ ගමන බොහොම වැදගත් වෙන්නේ. රාහු කුජ ඉන්න තැනකට තමයි බුධ මේ අවස්ථාවේ පිවිසෙන්නේ. ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි කාල සීමාව තුළ නීතිමය වශයෙන් නව නීති සංශෝධන සඳහා උත්සාහ කරන කාලයක්. හැබැයි ඒ වගේම රටට සුබදායක නීති සංශෝධනයන් වෙනවා. ඒ වගේම තමයි රාහු කුජ යෝගයට බුධ එකතු වීමත් සමග බොහොම බුද්ධිමත් තීන්දුව తీරන පාලකයන් ගන්න උත්සාහ කරන කාල සීමාවක්. විශේෂයෙන් පහුගිය කාල සීමාව ග්‍රහ රටාව ගත්තම පාලකීන්ගේ සහ බොහෝ අයගේ ක්‍රියාකාරකම් ගැන අපට සතුටුදායක දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපට එහෙම පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඒ වගේම තමයි ඔබ දැක්ක පහුගිය කාල සීමාව තුළ ආගමික වශයෙන් බොහොම පිබිදීමක් තිබුණා. යම් ආගමික නායකයින් විශේෂයෙන්ම මේ මහානායක හිමිවරුන්, ඒ වගේම තමයි ගරු කාදිනල් හිමිපාණන්, ඒ වගේම මුස්ලිම් ඒ ඉන්න පූජකයන්, මෞලවිතුමන්, එතුමන්ලා සියලුම දෙනා එකතු වී බොහෝම ඒකරාශී වී මේ පසුගිය කාල සීමාව තුළ වැඩ කටයුතු කරපු අන්දම. ඉතින් ඒ වගේම එවැනි කාල සීමාවක් පාලකිනුත් ඒ විදිහට වැඩ කටයුතු කරා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේම විපක්ෂ නායකතුමා, එවැනි අයත් ඒ පුජ්‍යලේනුත් වගකීවීත්වන් විදිහට වැඩ කටයුතු කරා නම් රටක් විදිහට මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඔවුන්ගේ දේශපාලන අරමුණු වලට අපිට මතකයි පහුගිය කාල සීමාව තුළ අවුරුදු ගණනාවක ලංකාවේ හිස්ත්‍රිය කරගෙන බලනකොට දේශපාලනික මේ වශයෙන් යම් යම් ගස්තන, යම් යම් දේශපාලනික විපර්යාසයන් සිදු වුණා. හැම අවස්ථාවකම රටට වඩා මොවුන්ගේ පුද්ගලික අරමුණු වලට තමයි ගියේ. ඉතින් එතෙන්දී අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මෙවැනි ග්‍රහමාරුවක් වෙනවා කියලා කියන්නේ පාලකීන් නිදාගෙන හිටපු පාලකීන් ඇහැරෙන කාල සීමාවක්, බොහොම බුද්ධිමත්ව ඇහැරෙන කාල සීමාවක්. ඒ වගේම තමයි අපට ඉදිරි කාල සීමාව තුළ රටක් විදියට බොහෝ ස්වාභාවික විපත්, ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබට දීර්ඝ විග්‍රහයක් ඉදිරි සතිය ඇතුළත මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මතක ඇති පහුගිය කාල සීමාව තුළ දේශපාලනිකම වශයෙන් අනාවැකි කීපයක් ඉදිරිපත් කළා. ඒ වගේ මේ සියලුම දේවල් සාර්ථක වුණා. ඔබට අන්තර්ජාලයේ බලන්න පුළුවන්. ඔබ ඒ වගේම මතක තියාගන්න මේ ගෙනෙන සියලුම පලාපල විස්තරයන් හැම දෙයකටම ඔබට පුළුවන් විවේචනයන් ඉදිරිපත් කරන්න, ඔබට පුළුවන් ඔබගේ අදහස් ඕනම අදහසක් ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි ඔබට මේ පලාපල විස්තරය තුළ යම් දෙයක් තිබෙනව නම්, ඊට යම් අපල තත්ත්වයක් තිබුණා නම්, ඊට යම් වත්පිළිවෙත් සිදු කරගෙන ඊට අවශ්‍ය දේවල් සිදු කරන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. අපි ඒ තමයි මේතනින් බලාපොරොත්තු වෙන්නේ ඔබට. මොකද මෙම පලාපල විස්තරය තුළ අපි කිසිම අවස්ථාවක කිසිම වෙලාවක අපි ඉතා වගකීමෙන් ඉදිරිපත් කරන්නේ කිසිම දෙයක්. මොකද ග්‍රහමාරුව මාසෙකට ග්‍රහමාරුවක් දෙකක් වෙන්න පුළුවන්. සමහර විට විශේෂ ග්‍රහමාරු වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ හැම අවස්ථාවකම අපි දැනුවත් කරන්නේ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. නරක දෙයක් තිබෙනවා නම් ඒ හොඳ දේ අරගෙන ඔබගේ ජීවිතය කරන හැම කටයුත්තක්ම හරිමඟට යොමු කරගන්න. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, අපි මෙම ග්‍රහමාරුවත් සමග විශේෂයෙන්ම ඔබට ඔබගේ පුජ්ජලික ඔබගේ ලග්නයෙන් ලග්නයට මොනවද වෙන්නේ කියන එක අපි මදක් විමසලා බලමු.
ලංකාවේ වැඩිම දෙනෙක් භාවිතා කරන හෙළකුරු ඇප් එක මගින් ඔබට මාගේ දවසේ ලග්න පලාපල සේවාව බලා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තියෙන්නේ මෙම සේවාව සක්‍රිය කර ගැනීම පමණයි. පහළ තිබෙන ලින්ක් එක ක්ලික් කර අද දවස සේවාව සක්‍රිය කරගන්න. මේෂ ලග්න හිමි ඔබට මෙම කාල සීමාව තුළ ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව ලැබෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ රැකියාංශවලට රාජ්‍ය අනුග්‍රහය නැත්නම් උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. වගේම ඔබ විදේශවල සිටින අයෙක් නම් තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න ඔබගේ රැකියාව සම්බන්ධව. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය. මෙම ග්‍රහ මාරුවත් සමග ඔබට ඔබගේ ආදායම් තත්ත්වයේ යම් ප්‍රමාණයකට වැඩි වේවි. ඒ වගේම තමයි පරම්පරාගත දේපල වාසි හිමි වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම මෙම කාල සීමාව තුළ ඔබට දරුඵල අපේක්ෂාවෙන් සිටි ඔබට බොහොම සුබදායක කාල සීමාවක් තනතුරු ලාභ ලොතරැයි වාසනා ලැබීමට ඉඩකඩ පවතිනවා. මැණික් ලාභයන් හිමිවීමේ වැඩි වාසනා ගුණයකුත් මෙම කාල සීමාව තුළ පෙනෙන්නට තිබෙනවා. බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිථුන ලග්නයෙන් උපන් ඔබට ඔබගේ විවාහ ජීවිතයට නම් බොහෝම සුබයි. ඒ වගේම අලුතින් නිවාස ඉදිරි කිරීමට දේපල මිලදී ගැනීමටත් මෙම කාල සීමාව තුළ සිත් යොමු වෙන්න පුළුවන්. ගෞරවය පිළිගැනීම ඔබට ලැබෙනවා. වගේම දරුවපත් මගින් ඔබගේ විවාහ ජීවිතය සාර්ථක වෙන බවක් පෙනෙන්නට තිබුණා. බොහොම සතුට පිරියන කාල සීමාවක්. උසස් අධ්‍යාපන අවස්ථාවන් සඳහා විදේශගත වීමට යම් බලාපොරොත්තුවක් තිබුණා. ඒ සඳහා ඔබට අවස්ථාවන් උදා වේවි. ලොතරැයි වාසනාවන් පවා උරුම කර ගැනීමේ හැකියාව තිබෙනවා. සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ රැකියාංශවල නැත්නම් විසිතුරු භාණ්ඩ අලවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිකර ගැනීමේ ඉඩකඩ පවතිනවා. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඉතාමත්ම සුබදායක කාල සීමාවක්. වගේම ඔබගේ ළඟ යම් රැකියාවක් කරන පිරිසක් ඉන්නව නම් ඔවුන් අතර සේවක ගැටලු පැන නැගෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න, විශේෂයෙන්ම ස්වයං රැකියාවල නිරත වන ඔබට නම් බොහොම සුබදායකයි. රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග ගෘහ ජීවිතය තුළ වියදම් පක්ෂය තරමක් ඉහළ යාවි. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයන් දක්නට ලැබෙනවා. උසස් අය සමග, අසල්වාසීන් සමග අමනාප වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. වගේම ඔබට මෙම කාල සීමාව තුළ අධ්‍යාපනයට බොහෝම සුබදායකයි. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමේ ඉඩකඩ ඔබට තිබෙනවා. වගේම මෙම කාල සීමාව තුළ මුත්‍රා අමාරු, සෙම් රෝග තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. බුධග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ උසස් අධ්‍යාපනයට ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි ඔබගේ මවට පියාට සැලකීමට ඔබට යම් උපකාරයක් කිරීමට සිතාගෙන සිටි කාල සීමාවක් නම් බොහොම සුබයි, විශේෂයෙන්ම ඔබ විදේශවල සිටින අයට. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියා ස්ථානයේ යම් අලුත් වෙනසක්, ඔබගේ උසස් වීමක් වගේම අලුත් වෙනසක් බලාපොරොත්තු වේවි. විදේශයේ හිතවතුන්ගෙන් පවා ඔබට උදව් ලැබෙන කාල සීමාවක්. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ රැකියා ස්ථානයේ නැත්නම් වාසස්ථානයෙන් ඔබට මාරුවක් වගේම යම් දුරපළාතකට යන්න සිදු වේවි. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයට බොහොම සුබයි. ඔබගේ ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වෙනවා. වගේම වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට සිදුවෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට යම් වාහනයක් ගැනීමට බලාපොරොත්තුවක් තිබුණා නම් බොහොම සුබදායක කාල සීමාවක් ලෙස මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට හවුල් ව්‍යාපාරවලින් ආදායම් ලැබීමේ හැකියාව තිබෙනවා. අලුත් රැකියා, විදේශ රැකියාවෙන්ම ඔබට ධනය පිළිබඳව යම් නැවුම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කාල සීමාවක්. මෙම කාල සීමාව තුළ ශරීර සෞඛ්‍යයට තරමක් අසුබදායක බවක් පෙනෙන්නට තිබෙනවා. මෙම කාල සීමාව තුළ කීර්තිය, ප්‍රශංසාව ඔබට වැඩි වේවි. ඔබ හඹාගෙනේවි, ඔබ පසුපස හඹාගෙනේවි. ලොතරැයි ජයග්‍රහණයන් බලාපොරොත්තු වන අයෙක් නම් මෙම කාල සීමාව බොහොම සුබදායක කාල සීමාවක්. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ ඔබට ඔබගේ රැකියා ස්ථානයේ යම් වෙනසක් කිරීමට සිදුවෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි කෙටි ගමන් බිමන් අනිවාර්යෙන්ම වැඩි වෙන කාල සීමාවක් ඔබ තරම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි සුළු අනතුරු වලට ලක් වෙන්න පුළුවන්.
සහෝදරයන්ට තරමක් සුබයි වගේම අලුත් මිතුරු සම්බන්ධතා ගොඩනැගෙන කාල සීමාවක්. සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ මකර ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි අසනීප නිසා රැකියාවේ හදිසි යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබගේ රැකියාව පවා අහිමිවීමේ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වය ඔබට පසුගිය කාල සීමාව තුළ හොඳ ආර්ථික මට්ටමක් තිබුණා. එම ආර්ථික මට්ටමට අලුත් ආදායම් මාර්ග එකතු කර ගැනීමට අලුත් ආදායම් මාර්ග විවෘත වෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ ඔබ අවිවාහක අයෙක් නම් බොහොම සුබදායක කාල සීමාවක්. ඔබට විවාහය සඳහා හොඳ ඇරයුම් ලැබේවි. ඒ වගේම තමයි මංගල යෝජනා අනිවාර්යෙන්ම ස්ථීර වෙනවා. ඔබට නෑදෑ හිතවතුන්ගෙන් වැඩිහිටියන්ගෙන් පවා උදව් උපකාර ලැබේවි. ඔබ විදේශවල සිටින අයෙක් නම් ඒ සඳහා බොහොම සුබදායක කාල සීමාවක්. ඔබගේ රැකියා කටයුතු පවා සාර්ථක වේවි. උසස් වීමක් නැත්නම් ඔබට ඔබ සිටින රැකියා ස්ථානයේ වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දරුවන්ගේ දියුණුවට යම් යම් කරුණු කාරණා ඉෂ්ට කරන උත්සාහ කරන කාල සීමාවක්. ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ අසනීප පීඩා කරදර ආදීන් තරමක් සහනයක් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබගේ ආදායම් මාර්ග බොහෝ සරු වේවි. වෙළඳ ව්‍යාපාරයෙන් දියුණුවක් ලැබෙන කාල සීමාවක්. ව්‍යාපාර දේපළ ලාභ ඇතිවීමට හැකියාව තිබෙනවා. වගේම ඔබට සමාජය තුළ උත්සවවලට සහභාගී වීමට ඉඩකඩ තිබෙනවා. විදේශ ගමන් අතිශය සාර්ථක වෙන කාල සීමාවක්. මම අද ඔබට මේ ඉදිරිපත් කළේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් පමණයි. පුද්ගලිකව ඔබගේ කේන්ද්‍ර සටහන තුළ තිබෙන ග්‍රහ තත්ත්වයන් මත මෙය වෙනස් වීමේ ඉඩකඩ පවතිනවා. ඒ නිසා මෙය පොදු පලාපල විස්තරයක් නිසා පුද්ගලිකව ඔබගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගන්න ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා මගින්. ඒ වගේම තමයි ඔබට යම් ගැටලුවක් තිබෙනව නම් මීට මගින් විමසන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම පලාපල විස්තරයන් තුළින් මම බලාපොරොත්තු වෙන්නේ යම් අසුභ තත්ත්වයක් තිබෙනව නම් ඊට අවශ්‍ය විදියට මාර්ගය සකසගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියන එක. තවත් මෙවැනිම විශේෂ පලාපල විස්තරයකින් හමු වෙනතුරු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.